Sri Lanka's Choice 2024. එළඹෙන 2024 ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති දුරාපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් වූ ජන රැලියක් ඊයේ නිකවරටිය ප්‍රදේශයේදී පැවතුනේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අද අපට ප්‍රතිවාදී කණ්ඩායමේ තරඟයක් ඉදිරිපත් කරන සමහර අය කියන දේවල් හොඳට සවිඥානිකව අහලා බලා ගන්න කියලා අපි කියනවා. අනුර කුමාර විරෝධාකල්ප දේශපාලනේ වස්කවි අපි නතර කරනවා. සජිත් ප්‍රේමදාස යුගයේ සේකවිය එළමෙන 21 වෙනිදා අපි සියලු දෙනාට ගයනවා. මෙතර සජිත් ප්‍රේමදාස මහතා හා විතර නිෂ්පාදකින්ගේ හමුවක් ඊයේ හෙට්ටි පොළදී පැවැත්ුණා. ඔබගේ කර්මාන්තය රැකගන්නට අපි අනිවාර්යෙන්ම වැඩපිළිවෙලක් යොදවනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය තුළ ඉහළ පෝෂණ මට්ටමක ජන සමාජයක් නිර්මාණය කරනවා. පාසල් දූ දරුවන්ගේ දිවාහාර වැඩසටහනකටත් මුල පුරනවා. එතකොට මොකද වෙන්නේ? බිත්තර නිෂ්පාදනය අඩු වෙනවද වැඩි වෙනවද? ඉල්ලුම වැඩි වෙනවා. දැන් මේ ආණ්ඩුවට දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකුත් නැහැ. පාලකයන්ට අධිපෝෂණ ප්‍රතිපත්තිය විතරමයි තියෙන්නේ. ඒකට බිත්තරවලට ඉල්ලුමක් නැහැ. ඒකට තියෙන්නේ හොඳට කොමිස් කුට්ටියට නම් ලොකුට ඉල්ලුම තියෙනවා. දැන් ওই ආනයනය කරන බිත්තරවලින් සහ බඩිනිගෝලින් ගහන ගැහිල්ලෝගොලු දන්නවනේ. ඒ වගේම අපි අදහස් කරනවා ජීවන වියදම් කමිටුව. දැන් මං හිතන්නේ ඒක අහෝසි කරලා ඒකත් ආපහු ස්ථාපනය කරන්නට ඕන. ඒතකොට මේ වැඩපිළිවෙල තුළ නිෂ්පාදකයටයි පාරිභෝගිකයටයි සාධාරණත්වය නිර්මාණය වෙන සූත්‍රය අපිට බිහි කරන්නට පුළුවන්. මම ඔබට පොරොන්දු වෙනවා අත්නෝමතිකව මේ ගැසට් ගහන ක්‍රමවේදය අපි වෙනස් කරලා පාරිභෝගිකයත් නිෂ්පාදකයත් දෙගොල්ලොම රැකින හොඳ මිල සූත්‍රයකට හොඳ ජාතික ප්‍රතිපත්තියකට අපි අනිවාර්යයෙන්ම ප්‍රවේශ වෙනවා. ඒ වගේම අද මේ කර්මාන්තය ආශ්‍රිතව විවිධ රාජ්‍ය ආයතන හරහා සිදුවෙන ඒ දූෂණ වංචා හොරකම් ගනුදෙනු ඒ සියල්ලක්ම නතර කරනවා මින් ඉදිරියට මේ හැම ගනුදෙනුවක්ම පබ්ලික් ප්ලැට්ෆෝම් එකක් හරහා සියලු දෙනාගේම දැනුවත් වීම තුළ අපි ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා. මගේ නම් එහෙම අදහසක් නැහැ. අර රතුපාට හාදියෝගෙන් අහගන්න. කිසිම කෙනෙකුට කිසිම පුද්ගලයෙකුට කිසිම කණ්ඩායමකට සජිත් ප්‍රේමදාසවත් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමක් මුදලට ගන්නට බෑ. ඒ නිසා මම ඔබට කියන්න කැමති කියන දේ අනිවාර්යයෙන්ම කරනවා. එහෙම නොකරනොයි කියන කතාව අනිත් හාදියොන්ට කියාගන්න මට නම් ඕවා කියන්න දෙන්න එපා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහ යාපනය දිස්ත්‍රික්කයේ රදගුරු හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.